රවිගෙ කරදරයෙන් බේරෙන්න කියලා එරික් අයින්සට එයා දන්න කෙනෙකු යෝජනා කරනවා. අයින්සා ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේ අතරෙ රයිනි දේව විදිරියේ රවීට වඩා එරික් සූක්ෂමව වැඩ කරන කෙනෙක් කියලා කියද්දී රවීට තරහා ගිහින් රයිනිව පන්නා දමනවා. ඉන්පසු එරික් සහ අයින්සා ගෙදර එනකොට සමන්ති ටික දවසකට ගෙදර ගිහින් එන්න ගිය බව රයිනිගෙ දැනුම් දීම අයින්සට සැකමතු කරනවා. රයිනි සුජාතාට වුණු පොරොන්දු ගැන කියද්දී එරික් අයින්සට යෝජනා කරන හිතවතාගෙන් එරික්ට ආපු කෝල් එක ගැන රයිනිටත් සැකමතු වෙනවා. ඉන්පසු අයින්සා සුරාජ්ට කෝල් කරද්දී හැංගිලා අහන් හිටපු පොඩ්ඩිට අයින්සා කතා කරන්න ඉල්ලනවා. එවිට සුරාජ් අයින්සාගේ ෆොටෝ එකක් දිහාම බලන් ඉන්න බව පොඩි අයින්සට කියද්දී අයින්සා සතුටටපත් වෙනවා. ඒ සියල්ල එරික් බලා ඉදමින් ඉක්මනින් සැඟවී යනවා. ඉතින් අයින්සට සුරාජ්ව මුණගැසීමට එරික් ඉඩ දෙයිද? අහස් මාලිකා අද එතැන් සිට. සුරාජ් අය කවදාවත් තමන් ගැන හිතලා වැඩ කරේ නැහැ නේද? එයා හැමදාම කරේ අනුන් ගැන හිතන එක. ඒක තමයි ඉතින් මගේ කොල්ල හැමදාම මහපාරි. පොඩි ගිහිල්ලා උඹේ අයියන්ටිව මෙතනට එක්කගෙන වරේ. අනේන් ඉතින් කිව්වම ධර්ම මෙතන කලබල වෙන්න දෙයක් සිද්ධ වුණ නෑනේ. මෙතන කලබල වෙන්න දෙයක් සිද්ධ වුනේ නෑ. ඔව් මං කියන්නේ මේකයි. මේ ධර්මෙමි මෙතන කතා කරන්නේ මං විතරයි. ඔයාලා තියෙන උතර ඉඳගෙන ඉන්න එක. ඒ බෝ. ඈ බා. ඇත්තද මේ කෙල්ල කියන කතාව? මේකයි සුරජ්. මිනු කෙල්ල කියනවා. ධර්මෙමි මං දැන් මොකද කිව්වේ? ඇත්තද මේ කෙල්ල කියන්නේ? උඹට හම්බ වෙච්ච ලොකු රස්සාවක් උඹ මේ කෙල්ලට පූජා කරා කියලා කියපන්. කටේ පිට්ටුද? මේ කියපන්. නොකියන දේ නෑ බඩු මාටුනේ. නන්දේ සුරජ්. ඔව් ඒක ඇත්ත. මං දවස තිස්සේම කඹරන්නේ මේකටද දෙයියනේ? අත ගොඩේ අය හිට ගොඩේ අය කියලා මං උදේ ආවා දෙයියන් මුදුන් අඳින්නේ. අනේ දෙයියනේ අය පුතේ අයියේ අයිසක්කගේ ලොකු කම්පැනි ලොකු රස්සාවද? අවින්ස දුව දුන්න ඒ රස්සාවද මේ පූජා කරලා තියෙන්නේ? නෑ 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 එහෙ නෙමෙයි. මේ ඔබ කිනිදට විතරම්? අනේ මේ මම තිබ්බ ගින්නක් නෑ. මට ඇත්ත කිව්වම මේ නෝ. මොකක් කිව්වම මට ඇත්ත. අනේ එහෙම දෙයක් මන් දන්නේ නැහැ නන්දේ. කොහොමද දැන් අපේ ගෙදරින් මාව රස්සාවකට අරින එකක් නැහැ. මං ආවේ මේ සුරජය මට දීපු රස්සාව එයාට මහරව ගන්න කියන්න. මට පාගල දුන්න එක මට අපෝ දෙන්නේ බාබා. දැක්කද? දැක්කද පොඩි? මං නම් මේ ගෙදර එක විනාඩියක් ඉන්නේ. එක විනාඩියක් ඉන්නේ. එක විනාඩියක් ඉන්නේ. මම මම දැම්මම යනවා දැම්මම යනවා. අම්මේ. අම්මේ පොඩි අලුත් ගෙදර භූමි දෝෂ වගේ නේ ඒවා. ආව විලා ඉදන් ප්‍රශ්න. අනේ තාත්තේ අම්මයි ආයිද? අද මගේ ලොජික් එක රාහු කාලට අවුලාද කොහෙද? හරියටම කියන්න බෑ. හැබැයි ඉතින් කී වේගෙත් එක මොකක් හරි ඉදිරිය කියලා මං හිතන. යක් කීම් බල. දැන් හරිනේ? අනේ මැට්ටෝ. අනේ මැට්ටෝ නෙවෙයි. දැන් මැට්ටා. සුදු චුනා පතල්වේ. චුදු chaad chupa badal me ta ra 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 ra
ශා රවි. ඔබට දැන් ලස්සනට සිං කරන්නත් පුළුවන්. මාර ලස්සන සින්දු. මම මාර ලස්සන ෆිල්ම් එකක් බැලුවා මචං මේ හින්දි ෆිල්ම් එකක්. මාර ලස්සන ස්ටෝරි එක. පපුවටම වැදුනා එක නම්. මොකද්ද ෆිල්ම් එක? හම් දිල් කේ චුකේ සනම් කියලා. මාර ලස්සනයි මචං. සල්මනුයි ඓශ්වර්යයි ඉන්නේ. ඒක බලද්දිම මට හිතෙන්නේ ඒ මමයි අහිංසයි කියලා. ඔබ බලලා තියෙනවද ඒක? නෑ. මම බලන්නේ. මාර ලස්සනයි මචං ඔබ බලන්නම ඕනේ ඒක. අපි උන්නම් ආයේ බලමු. ඒකේ තියෙන්නේ කෙල්ල ලව් කරනවා කොල්ලෙක්ට. ඒකි ඌ මත්තේ මැරෙන්න හදනවා. ඒ කිව්වේ මේ සල්මන්ට. හැබැයි ගෙදරින් කෙල්ලට බන්දලා දෙනවා වෙන මිනිස්සෙක්. කෙල්ල මාර විදියට වෛර කරනවා උට. සතේකට ගණන් ගන්නෑ මිනිස්සයව. හැබැයි ඌ ඉවසලා අන්තිමේදී කොහොම හරි කෙල්ලගේ ආදරේ දිනා ගන්නවා. මාර ස්ටෝරි එකක් නේ මචං. ඔව් මචං. මාර ස්ටෝරි එක. හරියට මගේ ජීවිත කතාව වගේ. හරියට මන්දිහා බලලේ ෆිල්ම් එක හදලා වගේ. ඒ කියන්නේ රවි, උඹත් කවදා හරි ඉවසලා අන්තිමට ඔබේ ආදරේ දිනා ගන්නවා. ඔව් දේව්. මම කවදා හරි වැඩේ කරනවා. ෂා. නියමයි රවි. නියමයි. බසයන් වෙනසලා. ආදරය නිසා ඔබ ඇත්තටම ආදරණීය මිනිහෙක් කියලා. ඔබගේ අර ඉස්සර තිබුණු දරදඬු රාක්ෂ ගතිගුණ එහෙමම නැති වෙලා ගිහිල්ලා. ආදරේ ඉස්සරහා රාක්ෂය පවා හීලා වෙනවා දේව්. ඔබ ගාව තිබුණ ඒ රාක්ෂ ගතිගුණ ටික නැති කරන්න තමයි මට දුන්නා වනේ රවි. ලැබීම වෙන්න ඇති මම. මං කියලා මොනව කරන්නද? එහෙම දේකුත් තියෙනවා තමයි මිනිකු ඉන්නේ. දැන් බලා මං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලයි. එහෙම කියලා ඉබි. දැන් ඉතින් ඔයම් බලන්න ආපු මනමාලය හොඳ වැදක නම්බුකාර සල්ලිකාර තාත්තේ ටිකක් හිමින් කතා කරන්න. ඔය උගත් නම්බුකාර වගේ වචන අපේ අම්මට ඇහුණොත් එහෙම අපිත් ඉඳලා ඉවරයි. ඔව් ඔය කතත්. හේ මොනවා නම් ඔය මනමාලයාගේ උගත්කමයි නම්බුකාරකමයි රෙද්ද බලලෙන් බේරෙයි මේ ගියේ හැමතැනම. මැටි. දැන් කවුද ඔය කසාද සිද්ධ වෙන්නේ? ඒ ඔබ යාළු මොනවාලයට යන්න? ඒක වෙයි ළඟදීම. ඒ කියන්නේ මූ යාළු මොනවාලයට යන්නේ? තාත්තේ. මේනු. ඌ හොඳයි නම් අතරින්ද බාබන්.
කලින් නම් මම කිව්වේ නෑනේ. කලින් මොනවද කිව්වේ? මොනවද කිව්වේ? කොහොමත් මීනුවක් කිය ඔයාගේ අපේ අයියගේ කසාද වෙන්නේ නෑනේ. ඒකට ඉතින් ඔයාලා ගෙදරින් කැමතිත් නෑනේ. ඒකම තමයි මටත් තියෙන බය. මම මේ කටයුත්තට අකමැති කිව්වොතින් අපේ ගෙදරින් සුරජයට මොන හරි කරයි කියලා. ඈ? උඹලගේ රාජකීය පරම්පරාවේ කට්ටිය මගේ කොල්ලන්ට මොනා කරන්න හිතන්නේ දින්නේ? කියපන් බලන්න. අම්මේ. මේ කටවහපන්. මොනා කරන්න හිතන්නේ ඉන්නේ? කියපන්. කියපන්. අම්මේ. කටවහපන්. මොනා කරන්න හිතන්නේ ඉන්නේ? උඹලගේ තාත්තා අර ලොයිඩ් රජුරෝ එයා හිතාගෙන ඉන්නේ සූනියන් දේවතාවෝ කියලා. එයාට එකක් කරන්න පුළුවන් නම් මට 10ක් කරන්න පුළුවන්. එයා දන්නේ නැහැ මම මේ මේ සුදර්මගේ හැටි කටවහගන්න. කවුරුවක්වත් එහෙම සුරාතේ වහුණියන් කරන්නේ නැහැ. මේ ධර්මේ මේ කොල්ලන්ගේ කට්ටිය ඔය යන දේවාලවල හැටියට අන්තිමට මගේ කොල්ල මරාගත්තොත් එහෙම එදාටද ඔය ඇස් දෙක අරගන්නේ? මොනවද මේ කියන්නේ මේ ළමයි ඉස්සර? කටට බ්‍රේක් නැහැනේ කතා කරන්නේ යම්. මේ වරින් බා යන්න. මිනු මේ ගිහිල්ලා කියපන් උඹලගේ තාත්තට. හොඳේද? උඹලගේ තාත්තට දේවාලවල ගිහිල්ලා හුණියම් කරන්න පුළුවන් නම් මමත් ගිහිල්ලා කරනවා. මමත් උඹලගේ පවුල හැඳි ගෑවිලා යන්න කරනවා. මටත් ඔය අංශේ හොඳට වැඩ පුළුවන්. මමත් කරනු. කියපන් ගිහිල්ලා. ඕ නැන්දේ. මෙතන හැම දෙයක් වෙලා නැහැ. ඇයි නැත්තේ? උඹේ දැන් කටින් පැන්නේ එක? මං කිව්වේ නැන්දේ මේ අනේ මිනු. අනේ කෙල්ලේ. උඹලගේ තාත්තා දැන් උඹට රාජකුමාරයෙක් හොයලා දීලානේ තියෙන්නේ. ඉතින් ඇයි මගේ පුතාගේ පස්සේ තවත් එන්නේ? අනේ රත්තරනේ, ඌත් එක්ක දෝලාවේ නැගලා ඵලයන් රත්තරනේ අපිට වද නොදී ඵලයන්කෝ. ඉතින් මගේ කොල්ලගේ පස්සේ බර උට උට නැගලා ඵලයන් වදයක් නොදී මගේ තමයි ඔළුව කන්නේ. එයා කියන්නේ මං උඹලා ගැන හිතන්නේ නැති වගකීමක් දරන්න බැරි තාත්තා කෙනෙක් කියලා. තාත්තා ඔය අම්මා කියන ඒවා ගණන් ගන්න තින්නකෝ. එතකොට ඉවරයිනේ. අනේ උඹනම් කියයි. ඇයි? නැද මේ මෙහෙමයි ඔය කසාද කියන එක මං හිතන්නේ දෙවියෝ ගෙන අපේ එකක් නෙමෙයි. සාතන් ගෙනල්ලා තියෙන. එන කවුද? සාතන්? නෑ අම්මා අම්මා අම්මා. හා. මේක හරියන්නේ නෑ. මේ කෙල්ල හැමදාම මේ ගෙටලින් ගන්න ගත්තොත් එහෙම අපිට මේ ගමේ වසන්න හම්බ වෙන්නේ නෑ. පොඩේ නෝ කියන්නේ නෑ. මේ එක අඩියක් හොලවන්නේ නෑ. මේ ගේන් එක අඩියක් එළියට තියන්නේ නෑ. ඔබ ඊට පස්සේ මේ කෙල්ලගේ හිත එහෙම හදන්න යන්නේ නෑ. මොකද අම්මේ මේ හැම තිස්සෙම කෑ ගහගත්ත ගමන් ඉන්නේ මොකද වරක් නෑනේ. කෑ ගහන්න නෙවෙයි. මම ගහන්නයි වටින්නේ. එනවා එනවා එනවා. ඉපරහෝ. නන්ද මං ගිහලා එන්නද? වදින්නෝ නෑ ඉතින්. ඵලයන් කෙල්ලෙ ගෙදර මං කිව්වේ ඒවා ඉතින් ඒ තරම්ම ගණන් ගන්න ඕනේ නෑ. හොඳින් හිටපන් ඈ. ආ මට කවද මේ ගෙදරට එන්න වේද දන්නේ නැන්ද. මං කිව්වේ හොඳට හිතර ගනි. සුරජ් ජටපලය නැත්නම් මේ සාල කතා ලතාව කවුරු හරි අහගෙන ඉඳලා මුංගේ ගෙදරට කියලා කිව්වොත් එහෙම අර මේ මේ ලොයිඩයා මේ මේ නෑ ලොයිඩ් මේ සරම උස්සගෙන දුවගෙන එයි මෙතන්ට. ඵලයන් ඉතින් කිව්වම පව් මොකද්ද? නෑ මං හෙවේ මාත් ඇතුළට යනද කියලා. එස්කියුස් මී. පොඩි මොකද බලන් ඉන්නේ? ඵලයන්. ඵලයන් කෙල්ලේ. ඵලයන්.
බඩගිනියද? බොන්න මොනේ හදා දෙන්න? එපා. අහිංස. ඇයි? සමන්ත ගෙදර ගිය එකෙන් එයාගේ සේරම වැඩ මගේ කරපිට වැටුණා. හැබැයි ඒකට කමක් නැහැ. මොකද මගේ මහත්තයාටයි දුවල දෙන්නට යුවල දෙනවා කියන එක මහලුක වැඩක් නෙමෙයිනේ. හැබැයි වාගෙන් පුංචි හෙල්ප් එකක් හම් වුණා. හොඳයි. මේ ඔන්න මං බල කරන්නේ නැහැ. පුළුවන් නම් විතරයි. මාත් එක්ක කතා කර කර මෙතන හිටියත් ඒ ඇති. ඒක තමයි මට දෙන්න පුළුවන් ලොකුම උදව්ව. හේතුව ඉතින් දවස මම ගියේ ඇසෙ මට කතා කරන්නවත් කවුරුවත් නැහැනේ. ඔයයි ඩැඩිත් ඉතින් ඔෆිස් ගිහින් ආවට පස්සේ කෙලින්ම කාමරේ. නේ? අද මොනවද හදන්නේ? ෆ්‍රයිඩ් රයිස්. සේරම කපලා ඉවරයි. දැන් ඉතින් තියන්නේ හදන්න තමයි. කොහෙද? මට පුළුවන්. මේ ඔයාට බෑ. මං හදලා දෙන්නම්. ඒ පුළුවන්. ශාහින්සා. මං දැනගෙන හිටියේ නෑ ඔර ඔච්චර දැන් පුළුවන් කියලා. මේ මට එරික්වත් කිව්වේ නෑනේ. ඔයාට හොඳට උයන්න පුළුවන් කියලා. දැඩි දන්නේ නෑ. ඒ කිව්වේ? මං උයන්න පුරුදුනේ සුරාජ් අයියාගේ. ආ. ඒ කියන්නේ සුරාජ් හොඳට උයන්නත් පුළුවන්? අප්පෝ. එයාට උයන්න විතරක් නෙමෙයි ඕනේ දෙයක් කරන්න පුළුවන්. මහා පුදුම කොල්ලෙක්. සුරාජ් උයන්න විතරමද ගන්නේ? තමයි මම මේ කියන්නේ මිනිහා රවි විජේවර්ධන මම එරික් කුරුකුල්සූරිය. මෙතන වෙනසකට තියෙන්නේ ඔය රවි කියන මිනිහයාට දුර පේන්නේ. නමුත් එරික්ට දුරයි ළඟයි දෙකම පේනවා. ඒ පේන හින්දා තමයි මම ඔයාව උතන තියලා තියෙන්නේ. දැන් එක කාලයක් ඔය රවි මගේ දුවගේ පිටිපස්සේ පිස්සු බල්ලෙක් වගේ එලෙව්වනේ. ඇත්තටම ඒ දවස්වල මං අසරණ වුණා. මට කරගන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් වෙලාවට මම තුරුම්පු එළියට දැම්මා. වැඩේ හරි ගියා. දැන් ඉතින් වෙලා තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සුරාජ්. සර්ප්‍රයිස්! මං කොල්ලේ දෙන්න. මොකද්ද මේ? ඔන්න අපේ ෂෙෆ් අහිංසගෙන් ස්පෙෂල් ඩිනර් එකක් ඩැඩිට. ෂෙෆ් අහිංසගේ නෑ. ඒක වෙන්න බැරි කතාවක්. එයා තනියෙන්ම යුවේ. කාලා බලන්නකෝ. මෙයාට උයන්න පුළුවන්ද පිස්සුද? ඔන්න ඩැඩිටත් ෂුවර් නෑ. ඩැඩිට මාව ෂුවර් නෑ. නෑ තමයි. බලන්න. ඩැඩි, ෆස්ට් ටයිම් මම මේ ගෙදර හදපු කෑම වේලෙන් පළවෙනි කට ඩැඩිට. ලොකු වැඩිනේ. ඕකේ. good කොට ඉන්න ගිරිනකම් මං කිව්වේ මේකද හොඳයි. හැබැයි මේක ඔයාගේ නෙමෙයි. තනියම හැදුවේ. කන්න. enjoy. නැතද? ෂයර් ක්ලෙවර් ගර්ල් නෝ. see නිර්මත කවන්නේ. පොඩි කටවල්ල. මයික්‍රෝ කැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සහිත සිග්නල් ස්ට්‍රොන්ග් ටීත්. රාත්‍රියේදී වඩා ක්‍රියාකාරී වී දත්වල ඇති ඇසට නොපෙනෙන කුඩා සිදුරු දත් කුහර බවට පත්වීම වළක්වයි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් දත් කුහර වලට එරෙහි දිව රාත්‍රී රැකවරණය.
මේ දවස ගැන මම මොනතරම් හීනමවද සුරජයි. මට වාඩි දෙයක් කියන්න තියෙනවා. කියන්නකෝ. මොකද අම්මේ මේ මම කඩවහම. කඩවහම.